උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න. ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මැතිවරණ ප්‍රචාරක කටයුතු කාල සීමාවට සීමා අපේක්ෂකීන්ට සහ පෞලේ සමාජිකීන්ට ගෙන් ගෙට ගොස් ඡන්දය ආයාචනා කිරීමත් තහනම් මැතිවරණ නිරෝධායන නීති විපක්ෂයට අවාසිදායකයි මුචුබ කියයි යහපාලනය සිදු කළේ පරිගැනීම් පමණයි ජනතාවට කිසිදු සේවයක් ඉටු කළේ නැහැ අගමැතිගෙන් චෝදනා ජනතාවට සහන දෙන්න කඩිනමින් මැදිහත් වෙන්න සජිත් රජෙන් ඉල්ලයි එජාප රජයක් යටතේ නැවතුන සහන යලි ජනතාවට ලබා දෙනවා රනිල් කියයි තුනෙන් දෙකක් නොලැබුණොත් වෙනත් පක්ෂවල ප්‍රාණපකරුවන් වෙන හැටි බැසිල් පහදයි දිවයිනේ සියලු බන්ධනාගාරවල අමුත්තන් පැමිණීමත් හිටුවයි වැලිකඩ PCR පරීක්ෂණ සඳහා යොමු කළ 210 දෙනාට වෛරස් ආසන්නනේ වෙන්නේ නැහැ. ප්‍රථමයෙන් දේශීය පුවත්. මහමැතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචාරක සීමා සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක සීමා සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. එළඹෙන අගෝස්තු මාස 5 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචාරක සීමා පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් පහත සඳහන් උපදෙස් නිකුත් කර ඇති බවයි පොලිස් මුලස්ථානයේ පවසන්නේ. ප්‍රචාරක සීමාවන් ප්‍රධාන කරුණු 18ක් යටතේ අන්තර්ගත කර තිබෙනවා. යනුව පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තනග වදින අපේක්ෂකයන් හෝ ඔවුන්ගේ පෞද්ගල සමාජිකයන් ඡන්දය ආයාචනා කරමින් ගෙන් ගෙට යාම නොකළ යුතු බවත් වෙනත් පුද්ගලින්ට ඒ සඳහා බාධාවක් නොමැති බවත් මෙම ප්‍රචාරක සීමාවන්හි පළමු ප්‍රකාශනයේ ලෙස සඳහන් කර තිබෙනවා. මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් ගෙන් ගෙට ඡන්දය ආයාචනා කරමින් ගමන් කරන පිරිස 3 දිනකට සීමා කර ඇති බවද පොලිස් මුලස්ථාන නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වෙනවා. එමෙන්ම නිරෝධායන පනතානුව නිකුත් කරන ලද ගැසට් පත්‍රය මගින් නිකුත් කර ඇති නියෝගවලට අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ගෙන් ගෙට යාම උදෑසන 7 සිට රාත්‍රී 8 දක්වා සීමා කර තිබෙනවා. මැතිවරණ ප්‍රචාරක කටයුතු අගෝස්තු මාස 2 වන දින මධ්‍යම රාත්‍රියේ අවසන් කළ යුතු බවත් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර දින 7ක් යනතුරු කිසිදු ප්‍රසිද්ධ රැස්වීමක් නොබැති යුතු බවත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. අපේක්ෂකයා ගමන් ගන්නා රථයේ දැන්වීමක් ස්ටිකර් කොඩියක් ප්‍රදර්ශනය කළ හැකිවන අතර වෙනත් කිසිදු රථයකට ඊට අවසර හිමි වන්නේ නැහැ. රථයේ වර්ණය වෙනස් වන අයුරින් පසුපස වීදුරුව ආවරණය වන අයුරින් දැන්වීම ස්ටිකර් ඇලවීම සිදු නොකළ යුතුයි. යම් මාර්ගයක අත්පත්‍රිකාවක් දැන්වීමක් ප්‍රදර්ශන පත්‍රයක් දැන්වීම කොළයක් චිත්‍රයක් අපේක්ෂක කෙකුවේ ඡායාරූපයක් ලකුණක් හෝ සලකුණක් ප්‍රදර්ශනය නොකළ යුතුයයි. ආගමික ස්ථාන හෝ ආගමික වැඩසටහන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා නොගත යුතුයයි. මෙලෙස සඳහන් වන ප්‍රධාන කරුණු 18කින් මෙම මැතිවරණ සීමා පොලිස් මූලස්ථානයේ විසින් දක්වා තිබෙනවා. අදාන නෛතික සීමාවන් උල්ලංඝනය කරමින් කටයුතු කරනු ලබන පුද්ගලින්ට එරෙහිව 1981 පාර්ලිමේන්තු මැතිවරණ පනත පොලිස් ආඥා පනත හා නිරෝධායන පනත අනුව කටයුතු කරනු ලෙසට වැඩබලන පොලිස් ප්‍රතිවරයා විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන මේවන විටත් දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිච ජාලිය සේනරත්න මහතා පවසනවා. විසනකාරී ළමා ආශ්‍රම වෙළඳපොළ 2022 වන විට මෙරටින් තුරන් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අන්තර්ජාතික කම්කරු සංවිධානයේ ගෝලීය සමුළුවට වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ සහභාගී වෙමින් COVID-19 සහ වැඩකරන ලෝකයේ වඩා යහපත් අනාගතයක් ගොඩනැගීම තේමා කරගත් අන්තර්ජාතික කම්කරු සංවිධාන ගෝලීය සමුළුවට අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙක්ුණා. වීඩියෝ තාක්ෂණය මගින් මෙම සමුළුව ඇමතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා. Excellencies, ladies and gentlemen, I am very pleased to have this opportunity to share my thoughts. COVID-19 වසංගතයට එරෙහිව අප සියලු දෙනා සටන් වැද සිටින මේ සංවේදී කාල පරිච්ඡේදයේදී සිය වැඩ ලෝකය නොබිඳ පවත්වාගෙන යාම සඳහා සෑම රටක්ම ගත් ක්‍රියාමාර්ග මම අගය කරනවා.
ඇතම් විට වර්තමාන ලෝකයේ මුහුණ දෙන ප්‍රබලතම මානව අර්බුදය COVID-19 විසින් නිර්මාණය කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට පශ්චාත් COVID-19 සමයේදී සංවර්ධිත මෙන්ම සංවර්ධනයේ වෙමින් පවතින රටවලටත් වැඩ ලෝකය එකසේ සුවිසල් ප්‍රතිසංවිධානයකට ලක්ව පවතිනවා. ශ්‍රී ලංකාව බාහිර නිර්ණායකයන්ට සංවේදී වන සංවර්ධනයේ වෙමින් පවතින ආර්ථිකය. මේ වසංගතය නිසා ගෝලීය ආර්ථිකයට ඇති වූ බලපෑමෙන් නිර්මාණය වූ කම්පනීන් අපේ ශ්‍රම බලකාය ආරක්ෂා කර ගන්නට අපි විශේෂයෙන් අවධානය යොමු කළා. අපේ සක්‍රීය ශ්‍රම බලකාය මිලියන 8.6ක්. ඉන් මිලියන 3.5කට ආසන්න සංඛ්‍යාවක් පෞද්ගලික අංශයේ සේවාවල නිරත වෙලා ඉන්නවා. කොවිඩ් පැතිරීම ආරම්භ වූ කාලයේදී අප හඳුන්වා දුන් සමාජ ආරක්ෂණ පියවර මගින් ශ්‍රම බලකායේ සෑම අංශයක්ම ආවරණය කළා. ඒ වගේම සඳහන් කළ යුතුයි ව්‍යසනකාරී ළමා ශ්‍රම වෙළඳපොළ වසර 2022 වන විට තුරන් කිරීමට ශ්‍රී ලංකාව පොරොන්දු වෙලා තියෙනවා. මේ අවස්ථාව සෑම රටකටම සිය වැඩලෝක යෝග්‍ය පරිදි නැවත පෙළ ගැස්වීමටත් මේ ගෝලීය ව්‍යසනයෙන් අනතුරු ආරක්ෂාකාරී සහ ශක්තිමත් ලෙස නැගී සිටීමටත් උපකාරී වනු ඇතැයි මා අවංකවම අපේක්ෂා කරනවා ප්‍රාර්ථනා කරනවා. That this opportunity will serve as a means for all countries to realign their worlds of work accordingly and emerge safer and stronger after this global calamity. Thank you. ජාතික පුරාවිද්‍යා සමුළුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණා. මේ අතර කටුගම්පල ඊරියකොළ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය යහපාලන රජය පලිගැනීම් පමණක් සිදු කළ බවයි. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ ජය තහවුරු කරන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල කටුගම්පල ප්‍රදේශයේ පැවැත්ුණා. තමුන්නන්සලා රැස් වෙලා ඉන්න ආකාරයෙන් ආ ප්‍රතිචාර වලින් පේන්නේ තමුන්නන්සලා තීන්දුව අරගෙන ඉවරයි පොහොට්ටුව ජයග්‍රහණය කරවන්න. ජනාධිපතිවරයාගේ ක්‍රියාව ප්‍රතිපත්ති ටික ඉදිරියට ගෙන යන්න අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා එක පැත්තක අගමැතිවරයා අනිත් පැත්තේ හිටියොත් ප්‍රශ්නය කවදාකවත් ඉටු කරන්න බැහැ. සංවර්ධනයක් ගැන වුන් හිතුවේ නැහැ. වුන්ට ඕනකම තිබුණේ අපෙන් පරිගැනීමේ ක්‍රියාවලිය ඉදියත් කරන්න. පරිගැනීමක් තියෙනවා එක්තරා සීමාවක්. හැබැයි මෙයාලට පරිගැනීමේ සීමාවක් නැහැ. අපිව අශීලුතාවයකට පත් කිරීමේ ක්‍රියාවලිය හැර ජනතාවට වැඩ කොටස කරන්න වුන්ට වෙලාවක් තිබුණේ නැහැ. අපි රට එක්සිසත් කරලා තිස්සවුරුදු යුද්ධයක් අවසන් කරලා රටක් ඉදිරියට ගෙන යනකොට අපි ස්වාධීනව ඔලෝස්සනකොට විදේශ බලපෑම අපිට ආවා. ඒ නිසා වුන්ට වෙනත් ආණ්ඩු ඕන වුණා. ආණ්ඩු පත් කරගත්තා. වුන්ට ඕන. මුත් ඒවයින් ජනතාවට සෙතක් උනේ නැහැ. අද ප්‍රේමදාස මහත්තයලා පක්ෂයක් අඩාගෙන පැරණිම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය. අද කැලිවලට කැඩිලා රිපයර් කරන්න බැරි වෙන්න කඩලාද. ඒ අය අතර තරඟේ තියෙන්නේ අද ආණ්ඩු බලය අල්ලන්න නෙමෙයි. සිරිකොටේ බලය අල්ලන්න. सिरिकोते बाले आलान अपने गांधे दे नलू महिंद राजपक्ष महता के प्रधान රට තුල පවතින තත්ත්වයේ හමුවේ ජනතාවට සහන ලබා දීමට රජය කඩිනමින් මැදිහත් විය යුතු බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ගල්ගමුව ප්‍රදේශයේ අද පැවති ජන හමුවකදී ඉදිරි මහමැතිවරණයේදී සමගි ජනබල වේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් අද පෙරවරුවේ ගල්ගමුව ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජන හමුව සඳහා සමගි ජනබල වේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකින් වන ජේ.සී. අලවතුවල සහ නලින් බණ්ඩාරයන මහතුරුන් දෙක්ව සිටියා. අද වන විට ජනතාවගේ ජීවන බර අහස උසට නැගිලා තියෙනවා. ජනතාවගේ ජීවත් වීමේ ප්‍රශ්න බඩු මිල අදහා ගන්න බැරි ආකාරයට ඉහළ ගිහිනේ. ඉතින් මේ වගේ තත්වයක් තුළ අද රජයේක අරමුණු වී ප්‍රධානතම වැඩපිළිවෙල දී යුත්තේ ජනතාව ජීවත් කරවීම. විශේෂයෙන්ම COVID-19 වසංගතය නිසා ලෝක ආර්ථිකයම කඩන් වැටෙනවා. අපේ රටේ ආර්ථිකයත් කඩන් වැටෙනවා. හැබැයි මේ ආර්ථික අර්බුදය තුළ ලෝකයේ අනෙකුත් සෑම රටවල තමන්ගේ ජනතාව සුරකිනවා. අපේ රටේ විතරයි සොච්චමක් දීලා ආණ්ඩුව හිත හදා ගන්නවා දුන්නු සොච්චම ප්‍රමාණවත් කියලා.
මොකද ඒ ඇත්තොන්ට බඩු මිල තේරෙන්නේ නැහැ දුක කඳුල වේදනාව පිළිබඳව අවබෝධයක් නැහැ ඇමරිකා එක්සත් ජනපදයේ ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.3ක් තමන්ගේ ජනතාවට බෙදලා දීලා තියෙනවා ඇමරිකාවේ ගෙවල් වලට පැපෑලෙන් එනවා චෙක් එක බැංකුවට බැර කරනවා සල්ලි ටික ඔය මෙහෙ වගේ ගිහිල්ලා ඔය පොහොට්ටුවේ පළාත් පාලන මන්ත්‍රීවරු ළඟ වැඳ වැටෙන්න ඕනේ නැහැ ඒ මේ රටේ තියෙන වහල් ස්වરૂපේ වර්තමාන අමාරු තත්ත්වය මැඩ පවත්වාගෙන හොඳ කාලේ එනකම් ජනතාව ජන ජීවිතය කඩා වැටෙන්නට නොදී මේ ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න වත්මන් රජෙන් අහිමි කළ ජනතා සහන එක්සත් ජාතික පක්ෂ රජයකටදී නැවත ලබා දීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා ඒ හෝමාගම පිටිපෙන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂ ජනහමු මාලාවේ තවත් එක් ජනහමුවක් ඊයේ පස්වරුවේ හෝමාගම පිටිපෙන ප්‍රදේශයේදී පැවැත්තුණා. ඒ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ඉදිරිපත් වෙන පක්ෂවලින් මේ රටේ ගෙදර ආර්ථිකය හදන්න විසම තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. රජයේ සේවය වුණත්, ගරිකාංශය වුණත්, වෙළඳ ව්‍යාපාරයේ හිටියත්, සංචාරක ව්‍යාපාරයේ හිටියත්, කොයි ව්‍යාපාරයේ හිටියත් අද මේ පහර හැම එක්කෙනාටම ලැබිලා මම අගවෙන් වෙලා ඉන්න අවස්ථාවේදී අපි හැම වෙලේම ආදායම් වැඩි කරන්න ප්‍රියයි. අපි තරම් රජයේ සේවයට වැටුපා දීම නඳුන්න ආණ්ඩුවක් නැහැ. රටේ ආර්ථික අර්බුදය පටන් ගත්තේ කොරෝනා එක්ක නෙමෙයි. පළේ පටන් ගත්තේ 2020 රජයේ සේවකයන්ට දෙන්න තියෙන දීමනා නතර කරද්දී. අපි වරමක් ඉල්ලන්නේ ජනතාව එක්ක සම්මුතියක් ඇති කරගන්න. අපි ආණ්ඩුවක් ඇති කළේ සම්මුතියේ කොටසක් වෙන්නේ අර නැවැත්වුවේ දීමනා සියල්ලම දෙනවා. නවත්තන්නේ නැහැ රණුගේ වාර්තාව අපි ක්‍රියාත්මක කරනවා අපේ ප්‍රතිපත්තිය මේ අර්බුදයෙන් ගැලවෙන්න පුළුවන් ජනතාවගේ අතට මුදල් දී අපිට ශක්තිය දෙනවා ඩොලර් මිලියන 6000 ඔයගෙන ඔබේ අතට මුදල් දීලා රජයේ සේවය තවත් දියුණු කරනවා යහපාලන ආණ්ඩුව විසින් විශ්‍රාමිකයන්ට ලබා දීමට නියමිතව තිබූ විශ්‍රාම වැටුප් හිමිකම වත්මන් ආණ්ඩුව විසින් කප්පාදු කර ඇති බව ජාතික ජනබල වේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමි. විශ්‍රාමකින් ලක්ෂ එකහමාරක විතර ආසන්න ප්‍රමාණයකගේ විශ්‍රාම වැටුප් හිමිකම අයිතිය මේ ආණ්ඩුව කප්පාදු කරලා දෙනවා අත්හිට වල දෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. ඒ කියන්නේ 2016 අපි කරපු අරගලයක ප්‍රතිඵලයක් විදියට රුපියල් 10000කින් වැටුප් වැඩි කරා. ඒක කොටස් කොටස් වශයෙන් තමයි දුන්නේ. 2020 තමයි සම්පූර්ණ වෙන්නේ. එතකොට ඔය අතරමඟදී විශ්‍රාම ගිය අයට 2020 විශ්‍රාම ගිය ආසේ සලකලා විශ්‍රාම වැටුප ලැබිය යුතුව දෙනවා. නමුත් ඒක දැන් අත්හිට වල කප්පාදු කරලා දාලා තින්නේ. ඒ නිසා මේ වෙනකොට රට පුරාම විශ්‍රාමිකයෝ පාරට බහලා අරගල කරන උද්ඝෝෂණ කරන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. කොයි අරගලේ කොතන තිබ්බත් අයුක්තියකට පත් වෙච්ච ජනතාව වෙනුවෙන් ඒ සටනත් එක්ක ඒ අරගලයත් එක්ක අපි හැමදාම හිටියා. මේ අරගලයත් එක්කත් අපි එමෙ ඉන්නවා. මේකත් සටනක් හැටියට බාර ගන්න ඕන. දැන් ඡන්ද සටන එක සටනක්, මේක තව සටනක්. මේ සටන ඡන්ද සටනත් එක්ක බද්ධ කරලා මේ එළිය අරගලේ පාර්ලිමේන්තුව ඇතුළට ගෙනියන අරගලයක් බවට පත් කරන්න නම් අපි හිතනවා මේ විශ්‍රාමිකයන්ටත් අයුක්තියට අසාධාරණයට පත් වෙච්ච අයටත් මාලිමාවෙන් වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවට යවන්න වෙනවා. වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා නොදුනහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අන්පක්ෂවල ප්‍රාණ අපකරුවෙකු බවට පත්වීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධානම දේ තමයි ඡන්දය. ඒ නිසා සියලු දෙනාම ඡන්දෙට යන්න ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍යම ආරක්ෂාව දීමට මැතිවරණ කොමිසමත් රජයත් සෞඛ්‍ය බලධාරීනුත් ක්‍රියා කරන බව අපිට සාතික කරන්න පුළුවන්. අපිට මේ කොවින් වුවදොරත් එක්ක තවම අවසාන පිළිතුරක් ලපයා ගන්න බැරිව වෙලා තියෙන්නේ පිටරට ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන් මෙහාට ගෙන්න ගැනීම. ඒක අපිට ලොකු අභියෝගයක්. එන්න එන්න ප්‍රමාණය වැඩි වෙනවා. මොකද දැන් මේ විස බීජ නැහැ. ආපහු විස බීජ එනවා නම් එන්නේ පිටින්. जनता
අපේ ප්‍රාණ අපකාරය වෙනවා අන්තිමට විවස්ථාව හදන්න ගිහිල්ලා ඊට කලින් තිබිච්ච ආණ්ඩුව විසින් අවබෝධා ගිවිසුම් අසං කළ තියෙන විදිහ ජාත්‍යන්තර වගේ ඒ වගේ ගිවිසුමක එකපාරටම අපිට හැකියාවක් නැහැ ඒවා අවෝසි කරන්න ඒවා දෙපාර්ශ්වයටම පිළිගත හැකි ආකාරයට වෙනස් කිරීම තමයි අපි උත්සාහ කරන්නේ ඊයේ දිනේදී දලතාද කොරළ මාත්මිය චෝදනාවක් කළා සමෘද්ධිලාභීන්ට ලබා දුන්න මේ මුදල අය කිරීමට උත්සාහ කරනවා කියලා මම පැහැදිලිව කියනවා සමෘද්ධිලාභීන් ඉඳපු කට්ටියට සමෘද්ධිය විතරක් නෙවෙයි 5000ත් සමෘද්ධිය දෙකම හම්බුණා संवर्धन क्रियावलियट सह अनेक क्रियावलियंट अवश्य इलाक संपूर्ण समस्त चंददायक ससर वसन तुरु दानमेनि संशोधन संशोधन नुकलीतु मम पहदिलिव प्रकाश करन्न कमति दानमेनि संशोधन संशोधन करणवा नाम ईट वडा සියලු බලවේග එකඟවන කරුණක් තිබිය යුතුයි ජනතාවගේ තුනින් දෙක බලය ලබා ගැනීමට වඩා වැදගත් සියලු කණ්ඩායම් වල එකඟතාවයකට පැමිණ හැකි කරුණු එකතැනකටගෙන ක්‍රියා කිරීම. එහෙම නැතුව පහසුවෙන් ඒකාධිපති ස්වරූපෙන් වියරු වැඩිලා ක්‍රියා කරන්න නම් තුනින් දෙක බලයක් ලබා නොදිය යුතුයි. ඡන්දදායකයන් ඊටාම කල්පනාවෙන් සිට සභාගත වූ කාරණය තමයි කිසිසේත් ඒ සඳහා මහ ජනතාව විඳ නොදිය යුතුයි. ජනතාවට නිදහසේ තම ඡන්දය කැමති අපේක්ෂකයෙකුට ලබා දීම සඳහා අවශ්‍ය වාතාවරණය වත්මන් රජයට තේ හිමි වෙති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය ඩලස් අලහ පෙරම් මහතා පවසනවා. ඒ මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මේ වතාවේ කාන්චන ඇමතුමයි මමයි. ඇත්තටම අපි දෙන කරන්නේ එකම මැතිවරණ ව්‍යාපාරයක්. මේ වතාව අපි තීරණය කරා පෝස්ටර් කටවුට් කොහොමත් නැහැ අඩු ගානේ කාර්යාලයක්වත් දාන්නේ නැහැ කියලා. මැතිවරණ කාර්යාලයක්වත් අපි දාන්නේ නැහැ. මේ කාර්යාලය කියන්නේ මොකක්ද? ගහනවා බෝඩ් එක. දෙනවා කැරම් බෝඩ් එකක්. කාඩ් කූට්ටම් තුනක් විතර දෙනවා. ඩාම් බෝඩ් එකකුත් දෙනවා. අපේක්ෂකතුමා ඇවිල්ලා. හැන්දෑවේ 8ට විතර වාහනකින් ඇවිල්ලා අරක්කු බෝතල් දෙක දෙක දීලා යනවා. රෑ 11ට විතර පදමට එනකොට තමයි යෝජනා කරන්නේ අරුගේ කටවුට් එක අඩුම කියලා. පෝස්ටර් එක කරමු කියලා. යෝජනා ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ උදේ වෙනකොට මුළු ගමම ගුටිකිලි සංදර්ශනයේ. ගම දෙකට බෙදිලා දෙගොල්ල පොලිසිය. ඒතර අපේක්ෂකව මන අප දඩේම යනවා. ඕයිස්ල කතා කරලා කියනවා අප දෙන්න කියලා. තවත් ලකුණු වැඩෙනවා. කාර්යාල කියන්නේ ගමේ වෛරය වපුරන මැදිස්ථාන. සම මේක මැතිරණ වේදිකාවක් නෙමෙයි. ඔබට කැමති ඕනම කෙනෙක්ට මන අප දෙන්න. ඒ නිදහස අයිතිය තියෙන ඔබ අතේ. එසා තමන් ආසලට කැමති කෙනෙක්ට ඡන්දේ පාවිච්චි කරන්න. අපේ ලකුණුට ඡන්දේ දෙන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අඩිපාර යන්න පුළුවන් හොඳම තුන්දෙනෙක්ට එක දෙන්න. සමගී ජන බලවේග රජය ස්ථාපිත වූ වහම වත්මන් රජය විසින් කප්පාදු කරනු ලැබූ රාජ්‍ය සේවකීන්ගේ සහ විශ්‍රාමිකීන්ගේ සියලුම දීපණා යළි ලබා දීමට කටයුතු කරන බව සමගී ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම කතා මේ බව පැවසුවා. රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට මම දැනුම් දෙන්න කැමැති මේ රජය විසින් කප්පාදු කරලා තියෙන සියලු දීපණාවන් ගෙවීම අපි කරනවා කියලා. සමගි ජන බලවේගය රජයක් බලයට පත් වුණාම ඒ කප්පාදු කරලා තියෙන සියලු ගෙවීම් රජයේ සේවකයන්ගේ විශ්‍රාමිකයන්ගේ අපි නැවත ස්ථාපිත කරනවා කියලා මේ අවස්ථාවේදී පැහැදිලිව කියන්න පුළුවන්. 2015 යාපාන රජයේ බලයට පත් වුණායින් පස්සේ අපි රජයේ සේවකයන්ට ගරුත්වයෙන් සැලකුවා. ඔවුන් ඉන්ලන්ඩේවත් ඇතුළු අපි රුපියල් 10000ක පරිවැටි කිරීමක් කෙරුවා. සම්භාවනීය පිරිසක් ඇටියට අපි සැලකුවා. මේ ආණ්ඩුව බලයට පත් වුණා විතරයි ඔවුන්ට ලැබෙන අතිරේක දීමනා සියල්ලම කප්පාදු කළා. මූලික පඩිය විතරයි හම්බ වෙන්නේ. ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත් වෙලා මාසයක් යනකොට කීරණන් රජ්‍ය සේවකයන්ට මාසික පඩිය පරිත්‍යාග කරන්න කියලා. ඒකෙම පේනවා මේගොල්ලන්ගේ ආර්ථික කලමනාකාරීත්වය. මම පැහැදිලිව කියනවා රජයට 113 හම්බ වෙන්නේ නැහැ. ඒක
गले कटे स्थिर तीनों तीनों कैंपेन मे आवत කොවිඩ් වසංගතයත් සමග ගෘහස්ත පරිභෝගිකින් සිදු වූ අපහසුතා වළක්වා ගැනීමට මාර්තු සහ අප්‍රේල් මාසවල විදුලි බිල්පත් සඳහා සහන ලබා දීමට රජය පියවරගෙන ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කොවිඩ් තත්ත්වය නිසා විදුලි බිලේ යම් වැඩිවීම් පිළිබඳව චෝදනා එල්ල වුණා. ඒ අනුව අද මම කැබිනට් පත්‍රිකාවකින් ඉදිරිපත් කරා යෝජනා කීපයක් ගෘහස්ත විදුලිය පාවිච්චි කරන සියලුම විදුලි පරිභෝගිකයන්ට සහනයක් ලබා දීමේ කටයුත්ත මුදල් අමාත්‍යාංශයේ නිර්දේශයත් සහිතව අපිට තාමත් කඩිනමින් ලබන සතියේ බොහෝ දුරට අපිට වාර්තාව ලැබෙයි. මාර්තු සහ අප්‍රේල් මාසයේ බිල් වල තමයි වැඩිවීම තියෙන්නේ. එයට අනිවාර්යම සියලුම දෙනාට යම් සහනයක් ලැබෙන බව මට මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න පුළුවන්. විශේෂයෙන්ම අඩු ආදායම් ලාභීන්ට වැඩි සහනයකුත් ප්‍රතිශතයකින් වැඩි ප්‍රමාණයකුත් අනිකුත් අයට සියලුම දෙනාටත් ඒ සහනය ලැබෙනවා. යම් ගෙවීමේ අපහසුතාව තියෙන අයට යම් ගෙවීමේ කාල සීමාවකුත් ලැබෙයි. ඒ වගේම ඒ කාලය ඇතුළත විදුලිය විසන්ධි කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඒකම අපි ඉල්ලා සිටිනවා. ඒ වුණත් විදුලි පරිභෝගිකයන්ගෙන් තමන්ට හැකි පමණින් බිල්පත් ගෙවන්න කියලා. එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කටයුතු කළ සියලු දෙනාට විනය නීති ක්‍රියාත්මක කිරීමට අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක දයා ගමගේ මහතා පවසනවා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී රැස් වුණා. ඒ එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අනේ අද මේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වුණා. ඉතින් මේ මැතිවරණයට මුණ දෙන විදිහට කතා කරුවා. ඒ වැඩකටයුතු තමයි විශේෂ දෙයක් නෑ. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් කඩාගෙන ගියා කියලා ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක පක්ෂ ඉතිහාසයේත් වෙලා තියෙනවානේ. ඒක දැන බලවේගයන් කියන්නේ අගෝස්තු 5න් පස්සේ සිරිකොත අල්ල ගන්නවා කියන්නේ. राजपक्ष विशेष कृत्याधिकारी मान ली अभी तीरने एक्सा जाति पक्ष विरोधी हेम के विनयक्रिया मार्ग धनम රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට එක්සත් ජාතික පක්ෂ රජයකට උදව් කරන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වලින් ඩොලර් මිලියන 6000ක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. සමහර ඉඳන් කියනවනේ මේ මැතිවරණයෙන් පස්සේ සිරිකොත අල්ලනවා කියලා. අපි කල්පනා කරන්නේ අරලියගහ මන්දිරය අල්ලන්න. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක වජිර අබේවර්ධන මහතාද අදහස් පළ කළා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වලා අපි පක්ෂයේ විනය කටයුතු වලට අදාළ ඉවත් කිරීම කීපයක් අපි තීරණය කර ඉවත් කරන්න විශේෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රාදේශීය සභාවේ සහ ප්‍රාදේශීය සභා ගණනාවක අනුරාධපුරයේ සහ ස්ථාන ගණනාවක පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළා සාක්ෂි සහිතව තිබෙන අය පක්ෂයෙන් නිරපන්නත් අදාළ තීන්දුව තීරණ ගන්නත් අපි තීන්දුව කළා. ඒ වගේම මැතිවරණ ව්‍යාපාරය සඳහා ගත යුතු තීන්දුව තීරණ ගණනාවක් අපි සාකච්ඡා කළා. මේ අතර එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව භාවිත කරන කොළපාට වර්ණය සමගි ජනබලවේගයේ විසින් සිය ප්‍රචාරණ කටයුතු සඳහා භාවිත කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසilla එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවස මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක්ද යොමු කර තිබෙනවා. විපක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු මර්ධනය කිරීමට පමණක් මැතිවරණ නීති ක්‍රියාත්මක වන බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මුජිබ රහමාන් මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
ජනාධිපතිතුමා යන කැම්පේන් වල නිරෝධාන නීතිත් නැහැ මොකුත් නැහැ මීටරේ දුරස්ථභාවයත් නැහැ ඔක්කොම එකට පොදි ගැහිලා ඒ රැසීම් වල ඉන්නවා අපි රැසීමක් තියන්න වතුර රැසීමක් තියන්න ගියාම තමයි මේ මීටරේ දුරස්ථභාවය තියෙන්න ඕනේ 100ක් ඉන්න පුළුවන් ඒ වගේ කරුණු කාරණාවල් නොය මේ මැතිවරණ නීති රීති අරහා අපිට බලපෑම් කරන්න තමයි දැන් මේක යොදාගෙන තියෙන්නේ මේකෙදි තාම පැහැදිලිව අපිට පේනවා එහෙමනම් මේ මැතිවරණ නිර්දේශ එක පාර්ශ්වයකට විපක්ෂයට පමණක් සීමා කොටක් තිබල තිබෙන. ඒක ඉතින් මං හිතනවා බලවත් අසාධාරණයක් වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී හා මේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සාධාරණත්වයෙන් පවත්වීමට තිබෙන බාධකයක්. අපි මැතිවරණ කොමසාරිස්තුමාටත් කියනවා අවශ්‍ය නීතිමය පියවර ගන්න. ඔබතුමාට අපේ ආණ්ඩුව කාලේ ඔබතුමාට ලොකු හයියක් තිබ්බා. අපේ වැඩ නැවැත්තුවා. අපි ඔබතුමාට කීකර වුණා. අවනත වුණා. නමුත් අද මේ රජය අද මැතිවරණ නීති අමු අමුවේ කඩමින් තමුන්ට හිතවතුන්ට මුදල් ආධාර ලබා දෙමින් කටයුතු කරනවා. මැතිවරණ ව්‍යාපාරය ගෙනියන්නේ අපි දැක්ක පහුගිය දවසේ 115ක් තියෙන ජේෂ්ඨ පුරවැසියාගේ තැම්පතු වල පොලිය 108ට බැස්සුවා. එහෙනම් ජේෂ්ඨ පුරවැසියලත් අද මහපාට බහිඳ සිද්ධ වෙන යුගය මේ ඡන්දයස්සෙම රාජපක්ෂ රජේ උදා කරා කියන එකත් මම විශේෂයෙන්ම සඳහන් කරනවා. මේ රජේ මැතිවරණයක් තියෙන වෙලාවේ මෙහෙම හැසිරෙනවා නම් මේ ජනතාවට හිතා ගන්න පුළුවන් මැතිවරණයෙන් පස්සේ මේ රජේ කෙසේ සැරසෙයිද කියන එක ආණ්ඩු බලය දුන්නොත්. පමණක් නෙවෙයි නේද මේ ආණ්ඩු ආපු ගමන් ඕල් ටයිම් නෑ ගෙවීම් නෑ තුපිට 75000 කියමුකෝ සාමාන්‍යයෙන් එක රාජ්‍ය සේවකයෙක් වැඩි ගන්නවා නම් ඒක අධිරස්ථාගත අඩු උනු. ඒ ගානට ආද ලබා ගන්න තමුන්ගේ පවුල් නඩත්තු කරන්න සිටපු අපේ රාජ්‍ය සේවකයෝ ආණ්ඩු රාජ්‍ය නඩත්තු කරන්න අය පවුල් නඩත්තු කරන්න බැරි වුණා. ඒ නිසා ඉත කලකිරීමෙන් ඉන්නවා දුකෙන් ඉන්නවා තරවෙන් ඉන්නවා කේන්දෙන් ඉන්නවා. ඒ දේවල් ලබන ඡන්දවල අවස්ථාවදී එළිවෙයි. මොකද මේක මේ කොරෝනා account එකට දාන්න එපා කියලා ආණ්ඩුවට කියන්න කැමති. දාන්න උත්සාහ කරනවා ඒකට රැවටෙන්න එපා කියලා රාජ්‍ය සේවකයට කියන්න කැමති. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ආර්ථිකය ගොඩ ගන්න දන්නේ UNP කලු රට හැදුවේ UNP කලු රට හදන්න පුළුවන් UNP කලු. ඉතින් අර අවුරුදු පහේ මොකද මේක කරේ නැත්තේ? ඒ අවුරුදු පහේ රට හදන්න තිබුණානේ එක්සත් ජාතික පක්ෂයට. අපි විදේශ වලට ගන්න ණය තියෙන. කොහෙන් දැන් ගන්නෙ? සල්ලි ගන්න විදියක් නැහැ. දැන් රනිල් ආවා කියලා සල්ලි දෙනවද? එහෙම දෙනව නම් ඇයි හම්බන්තොට දුන්නේ? අහන්න ඕනේ නැද්ද අපි? රට වැටිලා තියෙන වලෙන් අපි ගොඩ ගන්න ඕනේ. ඒකයි අපි කරන්න ඕනේ. මිනිස්සුන්ට සතුට කියන දේ ලැබෙන වැඩපිළිවෙලක් හදන්න ඕනේ. තුනෙන් දෙකද හයෙන් පහද නෙමෙයි වැදගත්. ස්ථාවර ආණ්ඩුවක් හදන එක. එක එක කෙනාට පණින්න නැ බැරි වෙන්න ආණ්ඩුවක් හදන එක. පරණ තැටියමක ගහිටොත් මේක කරන්න බෑ. සමගි ජන බලවේගය අපි තෝරාගත්තේ ඒ නිසා රාජ්‍ය සේවකයන්ගේ ඕටි ටික කපලා බටා ටික කපලා දැන් ඒ අය ඡන්දෙ දෙයි කියලා තමයි බලාගෙන ඉන්නේ. විපක්ෂයට ප්‍රශ්නේ දෙන්නේ උන්ගේ පරාජය වහගන්න අද නිදහසට කාරණා හොයන එක විතරයි. මත බල කර කර ඉන්නේ නැතුව තමන්ගේ ජනපදනම ආරක්ෂා කරගන්න විපක්ෂය කටයුතු කරොත් හොඳයි. ආණ්ඩුව පාර්ලිමේන්තුව විසිරලා තුනෙන් දෙකක් ගන්න කිව්වේ තුනෙන් දෙකක් නෙවෙයි 100ක් දිනා ගන්න බෑ. ඒ නිසා බෞතර මන්ත්‍රී සංඛ්‍යාවක් ගන්න කිසිසේත්ම මේ මතවරණදී ආණ්ඩුවට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ ගානෙ ආණ්ඩු ප්‍රවාස්තාවේ රට නිදහස් කරන සටන තමයි අගෝස්තු මාසේ පස්සෙ තියෙන්නේ කියලා තමුන් නම්සෙම මතක් කරනවා. කරුණාකරලාවිල ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න අපි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අක්‍රීය කරන්න වරමක් ඉල්ලනවායි කියලන්නේ එදාට අපි පිළිගන්නම් එහෙම නැතුව මේ කේවට්ට රාලලා කියන කතන්දර පිළිගන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ කියන එක මම මතක් කරනවා. ඉන්නවා දැන් පළපුරුදු දේශපාලඥයෝ කවම පස් පාරක් පාර්ලිමේන්තුවේ ඉඳලා කරලා තියෙන මොකද්ද ජනතාව රැවැට්ටීම සහ දූෂණය තර කිරීමනේ. අපේ ඉන්නේ පළපුරුදු දක්ෂ දූෂිත නොවන දේශපාලඥයෝ. දැන් අපේ විපක්ෂය කවුද? අලියා කියනවා දුරකතනය කියනවා අපි ආණ්ඩුවක් පිහිටවන්න මහන්සි වෙනවා. හැබැයි ඒයි මොකද්ද රටේ පරිසරය බරපතල අර්බුදකාරී තත්වයකට පත් වෙමින් තිබෙනවා. රක්ෂිත වනාන්තර නොවන අවශේෂ වනාන්තර ආරක්ෂා කරගන්න තිබුණු ඉඩකඩ අවම කරමින් තීන්දුව තීරණ ගැනීමට කැබිනට් මණ්ඩලය කටයුතු කරමින් තිබෙන බව වාර්තා වෙලා තියෙනවා. අපිට වැඩ කරන්න දෙන්නේ නැහැනේ. 5000 දෙනකොටල් ලියුමක් එවුවනේ පයි කියලා. ඒ වගේ තමයි චනුත් ඡන්ද නීතියට ගරු කරමින් රජය ගමන් කරනවා. ආණ්ඩුවට ඉරෙහි ශක්තිමත් විපක්ෂයේ කණ්ඩායමක් ඕනේ. මේ ගොල්ලෝ පහුගිය අවුරුදු 4 මාරි මොනවද කරේ කියලා දැන් දෙපැත්ත කට්ටි බෙදරව් කරනවා. ජනතා වික්ත පෙරමුණට මේ රටේ ජනතාව නිසි දඬුවම දුන්නා ජනාධිපතිවරණය. ජනතාව දුන්නේ 3යි. දැන් ඒ 3ෙන් කීයක් හැලේද කියන එක බලා ගන්න පුළුවන් වෙයි 6 වෙනිදා එළි වෙනකොට.
අදින නව ආසාදිතින් දිනෙක වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 2084 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ පවසනවා. මේ අතර ඊයේ දින ආසාදිතයෙකු හඳුනාගත් වැලිකඩ බන්ධනාගාරයේ PCR පරීක්ෂණ සිදු කළ පිරිස අතරින් දැනට ලැබී ඇති 210 දෙනෙකුගේ වාර්තාවලට අනුව ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජෝසිංහ මහතා පවසනවා. එමෙන්ම දිවයින ඇති සියලුම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්තිරුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. දිවයිනේ ඇති සියලුම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්තිරුවීමට තීරණය කර ඇති බව බන්ධනාගාර කොම්සාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා ප්‍රකාශ කළා. ඒ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු COVID-19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කර ගැනීමත් සමගයි. වැලිකඩ බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම දින නියමයක් නොමැතිව ඊයේ දිනේදීම තාවකාලිකව නවතා දැමුණා. කන්දකඩු පිහිටි මද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේට 1 මාර්තු මාස 20වෙනිදා යොමු කළ රැඳවුවෙක් එම කටයුතු වලින් පසු පොළොන්නරුව බන්ධනාගාරයේ වෙත බාර දී තිබුණේ පසුගිය ජූනි 26 වෙනි දිනයි. අනතුරුව ඔහු ජූනි 27 වෙනිදා වැලිකඩ බන්ධනාගාරයේ වෙත මාරු කර තිබුව අතර ඔහු සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂාවේදී COVID-19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කරගෙන තිබුණා. ඒ අනුව රැඳවුවාගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් වන PCR පරීක්ෂණ මෙවන විට ආරම්භ වී ඇති අතර PCR පරීක්ෂණ සිදු කළ පිරිස අතරින් දැනට ලැබී ඇති 210 දෙනෙකුගේ වාර්තාවලට අනුව ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදිතය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. එමෙන්ම එම ආසාදිතයා සිටි ගොඩනැගිල්ලේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පිරිසකගේ PCR සාම්පල ලබාගෙන ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජෝසිංහ මහතා ප්‍රකාශ කළා. එමෙන්ම ඊයේ රාත්‍රියේ පුත්කලින් 186 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ සිට පුණානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. එමෙන්ම බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකුද වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කළ බවයි යුද හමුදාපති ලොතිනෙන් ජෙනරාල් ශබෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. මෙතර ඊයේ දිනේදී නව ආසාදිතින් සිව් දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. නාවික හමුදා සාමාජිකයෙකු ඉතියෝපියාව සහ සෞදි අරාබිය සිට පැමිණි පුද්ගලින් දෙදෙනෙකු මෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුටයි මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දින තහවුරු වුණේ. එනුව තවදුරටත් ආසාදිතෙන් 103 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන අතර සුවය ලැබූ පුද්ගලින්ගේ සංඛ්‍යාව 1967ක්. මේ අතර COVID-19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නිවාඩු ලබා දුන් රජයේ පාසල් සහ රජ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමේ ක්‍රියාවලියට අදාළව පාසල්වල අධ්‍යන කාර්ය මණ්ඩලවල පැමිණීම සහ පිටවීම සිදු කළ යුතු ආකාරය සම්බන්ධ උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. මතු ඇති අවධානම හමුවේ පාසල් ආරම්භ කිරීමේ පළමු අදියර ජූලි 6 වෙනි සිට ජූලි මාස 17 වෙනිදා දක්වා සහ දෙවැනි අදියර ජූලි මාස 20වනදා සිට 24 දක්වා තුලදී පාසල තුල පිරිස් ඒකරාශී වීම අවම කර ගැනීම අරමුණින් පාසල් වෙත ගෙන්විය යුතු වන්නේ පන්ති කාලසටහන් ලබා දී ඇති සහ වෙනත් කළමනාකරණ පරිපාලන විනය සහ සෞඛ්‍ය කටයුතු ආදී වශයෙන් වගකීම් පවර ඇති ගුරුවරුන් බව එම උපදෙස් ලිපිය මගින් අවධාරණය කර තිබෙනවා. තවද කිසිදු රාජකාරියක් නොපවරන ලද සහ ඉගෙන්වීම් කාලසටහන් නොමැති ගුරුවරුන් එම අදියරවලදී පාසලට ගෙන්වා ගැනීම සිදු නොකළ යුතු බවත් වගකීම් පවරන ලද ගුරුවරුන් පෙරවරු 7:30 වන විට සේවයට වාර්තා කළ යුතු වන අතර තම නියමිත රාජකාරිය නිමා කිරීමෙන් අනතුරුව බැහැර යාමට අවස්ථාව ලබා දිය යුතු බවටද විදුහල්පතිවරුන් දැනුවත් කර තිබෙනවා. එමෙන්ම තෙවැනි අදියරේ ජූලි මාස 27 වන දින සිට සියලුම ගුරුවරුන් සුපුරුදු පරිදි පෙරවරු 7:30 වන විට සේවයට වාර්තා කළ යුතු අතර පස්වරු 1:30 දක්වා පාසලේ රැඳී සිටිය යුතු බවත් පස්වරු 3:30 දක්වා කාලසටහන් ලබා දී ඇති ගුරුවරුන් එම කාල සීමාව දක්වා පාසලේ රැඳී සිටිය යුතු බවටද මෙම නිවේදනය යටතේ උපදෙස් ලබා දී තිබෙනවා. ජූලි මාස 27 වෙනිදා සිට සේවයට වාර්තා කරන සියලුම අධ්‍යන කාර්ය මණ්ඩල නිලධාරීන් නියමිත පැමිණීමේ ලේකනේ සුපුරුදු පරිදි පැමිණීම සහ පිටවීම අත්සන් කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා. ප්‍රධාන පුවත් විකාශය අවසන් යලි තොමෙමු රාත්‍රී 9:35ට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.